පුවත් එසැනින් ඔබ වෙත රැගෙන එන ලංකාවේ වේගවත්ම පුවත් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට පැමිණ නිවෙස් නිරෝධායනය සඳහා යාමට අවස්ථාව ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටිනවා. එතුමන් පවසන ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ PCR පරීක්ෂණයක් සඳහා හෝටලයකට ගොස් එම PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලද පසු ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍ර හිමි ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් නිරෝධායනය සඳහා අවස්ථාව හිමිවනු ඇති. එම නිවේදනයේ දක්වා ඇති කරුණු සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ සෞදි අරාබි, එක්සත් අරාබි එමිරු රාජ්‍ය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් ඇතුළු රටවල් 6ක සිට දිවයිනට පැමිණෙන දේශීය සහ විදේශීය පුද්ගලයන්ට පනවා තිබූ තහනම කොම්දේසි මත ඉවත් කරන බවයි. ඒ වගේම ඉල්ලනවා එන අයගේ PCR පරීක්ෂණ ගන්න කියලා එයා ලයින් එකෙන් අපොයින්ට් කරපු ලැබ් එකකින්. එහෙම නැතිනම් ආණ්ඩුව මගින් රෙකමන්ඩ් කරපු ලැබ් එකකින්. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා එම්බසි එකේ රෙකමන්ඩ් කරපු ලැබ් එකකින්. ඒක අරගෙන QR කෝඩ් එකත් එක්ක කන්ෆර්ම් කරන්න ඕනි එයාපෝට් එකේ කවුන්ටර් එකට. ඒගොල්ලෝ එයාලයින් එකේ වෙරිෆයි කරලා හරි PCR පරීක්ෂණද කියලා බලලා තමයි ෆ්ලයිට් එකට බෝඩ් කරන්නේ. ඉන්පසු ආවට පස්සේ හෝටලයට ගිහින් එතනත් PCR පරීක්ෂණය කරලා ඒකත් නෙගටිව් නම් ශ්‍රී ලංකන් පාස්පෝර්ට් නම් ගෙදර ක්වොරන්ටයින් කරන්න පුළුවන්. ෆොරින් පාස්පෝර්ට් හොටෙල් එකේ ක්වොරන්ටයින් කරන්න පුළුවන්. ඒ කාරණා අනුව ඕගොල්ලෝ ලංකාවට ආවට පස්සේ PCR පරීක්ෂණයක් සඳහා යොමු වෙන්න ඕනි. ඒකට හෝටලයකට ගොස් PCR පරීක්ෂණය කරලා ඉන්පස්සේ ඒකේ ප්‍රතිඵල ලැබුණාම ශ්‍රී ලංකන් පාස්පෝර්ට් නම් නිවෙස් නිරෝධායනයට අවස්ථාව හිමිවනවා. අපිට හැඟෙන පරිදි මෙම අවස්ථාව හිමිවන්නේ එන්න දෙකම ලබාගත් පුද්ගලයන්ට වෙන්න ඕනි. මොකද ජූලි මාසයට අදාළව ජූනි 30 වෙනිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ කොවිඩ් නීතිවලට අනුව එන්න දෙකම ලබාගත් පුද්ගලයන් තමයි ලංකාවට ඇවිත් PCR පරීක්ෂණයක් කරලා ප්‍රතිඵල ලැබුණට පස්සේ නිවෙස් නිරෝධායනය සඳහා යන්න පුළුවන් කියලා. ඒ වගේම තවත් පුවතක් තියෙනවා යාළට එක්සත් අරාබි එමිරු රාජ්‍යයේ ගුවන් තොටුපළ වැහෙන්නේ ලංකාවේ ඉඳන් ඩුබායි වලට යන්නත් ඩුබායි වල සිට එරට වැසියන්ටත් ලංකාවට එන්නත් පමණයි.